समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। एवमेतं ब्राह्मण शील परिदोता हि ब्राह्मण पञ्ञा परिदोतं शीलं यत् शीलं तत् पञ्ञा यन्त पञ्ञा तत् शीलं शीलवतो पञ्ञा पञ्ञावतो शीलं शीलपञ्ञानञ्च लोकस्मिन् अग्गमखायति इति। श्रद्धावंत පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලකන්ද වග්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. පින්වතුන්, මේ සූත්‍රයෙන් ධර්ම දේශනා අහලා ඇති. බුදුරජාණන් වහන්සේ සෝන දණ්ඩ කියන බ්‍රාහ්මණයත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් ඇටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අංග රට භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක චාරිකාවේ හැසිරිලා චම්පා කියලා නගරයක් තියෙනවා. ඒ නගරයට වැඩම කරලා ඒ නගරයේ පින්නතුනි පොකුණක් තියෙනවා, ගග්ගරා පොකුණ කියලා. ඒ ගග්ගරා පොකුණ ළඟ බුදුරජාණන් වහන්සේ පින්නතුනි තනියෙන් නෙවෙයි භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ වාසය කළා. එතකොට මේ ගග්ගරා පොකුණ කියලා කියන්නේ පින්නතුනි මේක නෙළුම් විලක්. ගග්ගරා දේවිය විසින් කරපු නැත්තම් කරවන ලද පොකුණක් තමයි පින්නතුනි ගග්ගරා පොකුණ කියලා කියන්නේ. ඒ නිසා ඒ ගග්ගරා දේවිය කරපු නිසා තමයි මේකට ගග්ගරා පොකුණ කියලා පින්නම් කළා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ මේ ගග්ගරා පොකුණ ළඟ දසුත්තර සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක් පින්නතුනි දේශනා කළා තිබෙනවා. ඉතින් මේ සූත්‍රය දේශනා කරන කාලෙත් බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ පින්නතුනි මේ ගග්ගරා කියන පොකුණ ළඟ. ওই ගග්ගරා පොකුණට භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේත් එක්ක රැස් වෙච්ච වෙලාවක අපේ වංගී සහාමුදුරුවෝ මේ ලස්සන සිද්ධිය දැකලා, ඒ කියන්නේ සඳ පායපු රාත්‍රියක බුදුරජාන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නව දැකලා මේ ලස්සන දර්ශනීයට
වංගී සාමුදුරු බොහොම ලස්සන ගාතාවක් ඇදුවා පින්නතුරි. ඒ තමයි චන්දෝ යතා විගත වලාහකේ නභේ විරෝචති වීතමලෝව භානුමා. එවම්පි යංගී රසත්වං මහා මුනි අතිරෝචසි යසසා සබ්බ ලෝකං. චන්දෝ යතා විගත වලාහකේ නභේ. වලාකුළු වලින් පහවෙච්ච අහසේ චන්ද්‍රයා බබලන්නේ යම්සේද චන්දෝ යතා විගත වලා කියන විරෝචති වීත මලෝ භානුමා එවම්පි යංගී රසත්වං මහා මුනි අතිරෝචසි යසසා සබ්බ ලෝකං. මගේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නකොට දේශනාවි කියන්නේ කීර්තියෙන් යසසින් හැම පැත්තින්ම මාගේ භාග්‍යතුන් වහන්සේ බබලනවා කියුවා. මේ වංගීස හාමුදුරුව කියලා කියන්නේ පින්නතුනි මේ ගිහි කාලේ හිටවන කවි හදන කවියෙක්. එතකොට මහාන වෙලත් පින්නතුනි වංගීස හාමුදුරුවන්ට ඒ පුරුද්ද තිබුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ ගග්ගරාපකුණේ වැඩ ඉන්නකොට තමයි මේ ලස්සන ගාථා උන්වහන්සේගේ සිතට පින්නතුනි මතුවුනේ. මේ සූත්‍රය අපි ඉගෙන ගන්න මේ සෝන දණ්ඩ සූත්‍රය. පින්නතුනි එදා සෝන දණ්ඩ කියලා බ්‍රාහ්මණේ බුද්ධ කාලේ හිටියා. පසේ නදී කොසල් ලජ්ජරුවෝ මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයට චම්පා නුවරින් බොහොම සුවසේ වාසය කරන්න පින්නතුනි යම් කිසි කොටසක් පවරලා දුන්නා. ඒ කියන්නේ පින්නතුනි සුවසේ තමන් කටයුතු සිද්ධ කරගන්න මේ කොටස දුන්නේ කොසල් ලජ්ජරුවෝ. ඉතින් මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණය පින්නතුනි දවසක් මේ තමන්ගේ නිවසේ ඉන්නකොට ගග්ගරා පොකුණ පැත්තට පින්නතුනි මහ විශාල සෙනගක් යනවා. මේ සෙනග යන්නේ දැන් කවුරු බලන්නද? පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු මහසංගය බලන්න. දැන් ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණය ගෙදරේකට මේක හොඳට දැක්ක ඇතම. දොරටු පාලකයට කතා කළ සෝනදණ්ඩ බ්‍රාහ්මණය අහනවා මේ විශාල ජන සමූහයක් කොහෙද යන්නේ කියලා ඇහුවා. දොරටු පාලකයා කිව්වා කොහෙවත් නෙවෙයි යන්නේ. බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණ ළඟ වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ බලන්නයි යන්නේ. පින්නතුනි මේ වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණිය බලන්න ගොඩාක් බමුණු ඒ වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයගේ නිවසට පින්නතුනි ඇවිල්ලා හිටියා. දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණය සූදානම් වුණා මේ විශාල ජන සමූහයත් එක්කම ගග්ගරාපකුණට බුදුහාමුදුරු බලන්න යන්න. නමුත් පින්නතුනි මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය බලන්න මෙතන ඇවිල්ලා හිටියනේ බ්‍රාහ්මණවරු පිරිසක්. ඒත් පුන පුනාම සෝනදණ්ඩ බ්‍රාහ්මණයට කියනවා ඔබතුමා බුදුහාමුදුරු ගාවට යන්න එපා. බුදුරජාන් වහන්සේ තමයි ඔබතුමා බලන්න එන්න ඕනේ. ඔබතුමා බුදුහාමුදුරු බලන්න ගියොත් ඔබතුමාට ඒක ගොඩාක් මදිකමක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝනදණ්ඩ බ්‍රාහ්මණ ඔබේ යසස කීර්තිය ප්‍රශංසාව මේ ඔක්කොම පිරිහෙන්න පුළුවන් කිව්වා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා මේ දඹදිව මහා විශාල ශිෂ්‍ය සමූහයකට වේදය උගන්වන කෙනෙක්. වේද මන්ත්‍ර උගන්වන කෙනෙක්. සත්මුතු පරම්පරාවෙන් පිරිසිදු උප්පත්තියක් ඇති කෙනෙක් ඔබතුමා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා හරි සිල්වත්. ඔබතුමා යහපත් වචන කතා කරන්නේ මේ විදියට පින්නතුනි නොඑක් විදියට මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය පිළිබඳ වර්ණනා කරමින් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය බුදුහාමුදුරු හම්බෙන එක නතර කරන්න
මහා විශාල වෙහෙසක් ගත්තා. ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ ආපු නැත්නම් මේ බ්‍රාහ්මණවරු පිරිසට කියනෝ පින්නතුනි ගෞතම බුදුරජාණන් වහන්සේ මා වෙත එන්නට නුසුදුසුයි මමයි බුදුහාමුදුරු ගාවට යන්න ඕනේ ඒ නිසා මේකට හොඳට ඇහුම්කන් දෙන්න බ්‍රාහ්මණවරුනි ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ සත්වන කුල પરම්පරාව දක්වා මෞපිය પરම්පරා දෙකින්ම හොඳට පිරිසිදු වෙච්ච උත්තමයෙක් ඒ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේගේ කුලය පවා කිලිටි වෙලා නැහැ කවුරුත් කිලිටි කළත් නැහැ සියලුම ඥාතීන් හැරදමලා පැවිදි වෙච්ච කෙනෙක් මේ පොළොවේ මේ අහසෙහි තියෙන සියලුම ධන සම්පත් සියල්ල අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දැන් මේ සෝනදන්න බ්‍රාහ්මණයා අර ඇස්වැච්ච පිරිසට බ්‍රාහ්මණයන්ට පින්නතුනි බුදුහාඳුලගේ ගුණ කියනවා හරිම ලස්සනයි තවත් කියනවා ඔය බුදුරජාණන් වහන්සේ තරුණ වයසේදීම සියලුම ගිහි සම්පත් අතහැරලා දාලා තමන් ගිහි ගෙයින් නික්මිලා යන්න හදනකොට සුද්ධෝදන මහරජුරු පවා අකමැති වුණා සුළු මව ප්‍රජාපති ගෞතමිය කඳුළු වගුරද්දී සුද්ධෝදන මහරජුරුව කඳුළු වගුරද්දී හඬන බව දැන දැන ඒකත් නොසලකා තමයි ඔය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කෙස්ටවුල් බාලා කසාවත් හඳ පැවිදි වුණේ ඒ කාලේ සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාව තමයි පින්නතුනි සල්ලි තිබුණු හොඳම මාලිගාව එතකොට පින්නතුන් දන්නවා බුදු කෙනෙක් පහළ වෙන්නේ උපදින්නේ එදා තියෙන උසස්සයි සම්මත හොඳම පවුලේ සල්ලි තියෙන පවුලේ ඒ කියන්නේ බුදුවරු කවදාවත් පින්නතුනි දුප්පත් පවුලක උපදින්නේ නැහැ දුප්පත් පවුලක බෝසත් කුමරෙක් ඉපදිලා ගිහිලා බුදු වුණත් කවුරුත් පින්නතුනි ගණන් ගන්නේ නැහැ මොකද එදාට කියන්නේ මොකුත් නැති නිසා බුදු වෙන්න ගියා අන්නේ තත්ත්වයට පත් වෙනවා මේකේ මේ කියන්නේ දුප්පත් අයට බුදු වෙන්න බැහැ කියන එක නෙවෙයි පින්නතුනි එහෙම දුප්පත් පවුලක ඉපදිලා බුදු වෙන්න ගියත් කවුරුත් ගණන් ගන්නෑ එදාටර කියන්නේ මොකුත් නැති නිසා බුදු වෙන්න ගියා කියලා එතකොට තියන අය පින්නතුනි බුදුහාඳුරු ගාවට යන්නේ නැහැ නමුත් අර විදියට ඒ කියන්නේ රම්මෙසුරම්මෙ සුබ කියන මාලිගා තුනක සැපත් විඳලා සීලු සම්පත්තියත් අතහැරලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණාම එදාට ඇත්ත කියන්නේ මොකද්ද? ආ සිද්ධාර්ථ කුමාරයාට රම්මෙසුරම්මෙ සුබ කියන මාලිගා තුනක සැපත් අතහැරලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අන්නේ කතාව කියනවා. ඒස අපින්නතුනි මතක තියාගන්න තථාගත බුදුවරු කවදාවත් දුප්පත් පවුලක උපදින්නේ නැහැ. අද පින්නතුන් දන්නව මාතලේ ලග්ගල මහා කැලෑවේ කැනඩාවෙන් ඇමරිකාවෙන් එංගලන්තෙන් සුදුහාම්දුරු හරියට අවිල පින්නතුනි භාවනා කරනවා. එතකොට ඒ ඇත්ත මොකුත් නැතුවද පින්නතුනි නෑ සියලු දේත් එහෙ දාලා මෙහෙ ආවේ ලංකාවට ආවේ අපේ භාගතුන් වහන්සේ පින්නතුනි අනුගමනේ අන්න බලන්නකෝ. ඔයත් හිතනවද සරියුත් හාමුදුරුව කියන්නේ මොකක්වත් නැති කෙනෙක් කියලා ගිහි කාලේ නෑ පින්නතුනි මහ පුදුමාකාර ධනයක් තිබුණේ ඒ සීළු ධනයක් දාලා තමයි උපතිස්ස කියන තරුණයා භාගතුන් වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වුණේ කල්පනා කළේ මොකද්ද සිද්ධාර්ථ කුමාරයාට චිත්‍ර සම්පත්තියක් දාලා බුදු වෙන්න යන්න පුළුවන් නම් ඇයි මට මේ සම්පත්තිය දාලා යන්න බැරි අද වුණත් මොන තරම් පින්නතුනි ධනවත් අය ඒ වාගේ වත් පොහොසත් කන් තියන අය බොහෝ සම්පත් අතහැරලා පවර්ලා දීලා පින්නතුනි මේ සිවිලි සුවඳ හොයන්න පින්නතුනි පැවිදි වෙනවා. ඒ වගේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයත් කියනවා තමන්ගේ බ්‍රාහ්මණ වරුන්ට
ඔය ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමිය සුළුමව හඬද්දී සුද්ධෝදන මහරජුරු කඳුළු වගුරුවද්දී ඒවත් නොසලකා ගිහි ගෙයින් නික්මිලා කෙස් රැවුල් බාලා පැවිදි වුණා. තවස් සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කියනවා පින්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මනාරූප සම්පත්තියක් ඇති උත්තමයෙක්. ඒ විතරක් නෙවෙයි මහ පුදුමාකාර සීලයක් ගුණයක් තියෙන උත්තමයෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් වචන කතා කරනවා. යහපත් වචන කතා කරනවා. ඒ යහපත් වචනේ භාග්‍යතුන් වහන්සේට බොහෝ දුර ඇහෙන්න තරම් මේ කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා පින්නතුනි. ඔයතු දන්නවා අපි එකපාරක් අරහන් කියන වචනේ කියනකොට පින්නතුනි ආනන්ද හඳුන්ට පුළුවන් අටපාරක් අරහන් කියලා අවසන් කරන්න. ආනන්ද හඳුරු අටපාරක් අරහන් කියලා අවසන් කරනකොට බුදුරජාණන් වහන්සේට පුළුවන් 16 වතාවක් අරහන් කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුතග්ජන අපි එකපාරක් අරහන් කියනකොට බුදුරජාණන් වහන්සේට පුළුවන් 124 වතාවක් පින්නතුනි අරහන් කියලා අවසන් කරන්න. ආනන්ද හඳුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ දිනකට ඇහෙන්න තර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් ලබන්න කරගත්තු කුසලයේ මොකද්ද කියලා ඇහුවා. ආනන්ද පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ මම මේ කටින් කවදාවත් නරක වචනයක්, කේලම් වචනයක්, කිස් වචනයක්, පරුස වචනයක් පිටකලේ නෑ. අන්න ඒ නිසා තමයි ආනන්ද මට අද එකතන කිඳගෙන ලෝක 124 කටුණත් ඇහෙන්න තර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ. ඒක හරි පින්නතුනි. ඇයි? බර්ණස් එසිපතනි මිගදා ඉදන් දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අකනිටා බඹලුවට මෙහුණා. නමුත් දේශනා කළේ කොහිඳන්ද? ඉසිපතන ආරාමයේදගෙන. ඇහුනේ කොහාටද? අකනිටා බඹලුවට මෙහුණා. අන්න බුද්ධ වචනේ විහිදුණා. එතකොට සෝනදන්න බ්‍රාහ්මණිය කියන්නේ ඒ තථාගත බුදුරජාන් වහන්සේ යහපත් වචන කතා කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි කාම රාගය උන්වහන්සේ සම්පූර්ණයෙන් නැති කළා බ්‍රාහ්මණවරුනි. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුව යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී. ලස්සන ගුණ ටිකක් කියන්නේ පින්නතුනි. යථාවාදී තථාකාරී බුදුහාරු යම් විදියකට කියනවා ඒ විදියටම පින්නතුනි සිද්ධ කරනවා. ක්‍රියා කරනවා. යථාකාරී තථාවාදී යම් විදියකට පින්නතුනි බුදුහාමුදුරුව ක්‍රියා කරනවද ඒ විදියටම පින්නතුනි කියනවා. අපි කියන්නේ එකක් අපි ගිහින් කරන්නේ පින්නතුනි තව එකක්. ඒකයි අපේ ස්වභාවය. නමුත් බුදුහාමුදුරුව යථාවාදී තථාකාරී අපි හිතන්නේ එකක් ගිහින් කරන්නේ තව එකක්. ඒ സമയ කෙලෙස් සහිත මනසක පින්නතුනි ස්වභාවය. නමුත් කෙලෙස් නැති කළ උත්තම බුදුරජාන් වහන්සේ එහෙම නෙවෙයි. ඒ විතරක් නෙවෙයි සෝනදන්න බ්‍රාහ්මණය තවත් කියනවා මහත් භෝග ඇතිව කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක් රාජ්‍යවලින් බොහෝ දෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න විචාරනවා. ඒ විචාරණ සෑම ප්‍රශ්නයකටම ඔවුන්ගේ සැකේ දුරු කළ බුදුහාමුදුරුවෝම ලස්සනට උත්තර දෙනවා. දෙවිවරු පවා දිවි හිමියෙන් භාගතුන් වහන්සේ සරණ ගියා. එනිසා උන්වහන්සේගේ කීර්ති රාවය මේ දඹදිව පුරාම බ්‍රාහ්මණවරුනි පැතිර ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උන්වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කන සිව්වනක් පිරිසෙන් බොහොමල් ලබනවා. සත්කාර සම්මාන ආදී සෑම දෙයක්ම භාගතුන් වහන්සේ ලබනවා. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න බ්‍රාහ්මණවරුනි මගධ රටට අධිපති බිම්බිසාර රජුරුව පසේ නදී කොසල් රජුරුව ඥාති පිරිස් එක්කයි භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේ. හරිම ලස්සනයි පින්නතුනි.
මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය තමන්ගේ බ්‍රාහ්මණ ළඟ තියාගෙන බුදුහාමුදුරුව පිළිබඳ වර්ණනා කරන විදිය බලන්නකෝ. හරිම ආශ්චර්යයි. කියනවා බිම්බිසාර මහරජුරුව කොසල් රජුරුව තමන්ගේ මුළු හත්මුතු පරම්පරාවත් එක්කයි භාගතුන් වහන්සේ සරණ ගියේ. එනිසා තේරුම් ගන්න බුදුහාමුදුරුව නෙවෙයි මං ගාවට එන්න ඕනේ. මමයි බුදුහාමුදුරුව ගාවට යන්න ඕනේ. එදා පින්නතුනි තවත් කියනවා සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවනේ ගග්ගරාපකුණට වැඩිය අමුත්තෙක් ආවහම අපි තමයි ඒ අමුත්ත බලන්ට යන්න ඕනේ. ඒ අමුත්තා අපි බලන්ට එමු සුසු නෑ. කෙසේ හෝ වේවා පින්නතුනි ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කියනවා මම දන්න ගුණය නම් ඔච්චරයි. ඔයිට වැඩිය දෙයක් මම දන්නේ නැහැ. ඒත් මම හිතනවා උන්වහන්සේ ඇත්තටම අප්‍රමාණ ගුණ ඇති කෙනෙක්. මං උන්වහන්සේගේ ගුණ කියන්න මං කවුද? දැන් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කතාව අහපෝ මේ බ්‍රාහ්මණිය පින්නතුනි කියනවා බවත් සෝනදණ්ඩ බමුණා කියන පරිදි එහෙනම් යොදුන් සීයක් දුර හිටියත් සදැහැති කුල පුත්‍රයන් විසින් ගමන් වියදම් රැගෙන උනත් ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන එක සුදුසුයි. පින්නතුනි සියලු දෙනාම මේ සියලු බ්‍රාහ්මණයෝම සෝනදණ්ඩ බ්‍රාහ්මණියත් එක්ක බුදුහාමුදුරුව බලන්න යන්න පින්නතුනි කැමති වුණා. දැන් බලනකො මේ කියපු ගුණ ටික පින්නතුනි බුදුහාමුදුරුව පිළිබඳව කැමැති වෙලා සීලු දනාම ගග්ගරා පොකුණු තීරයට යමු කියලා පින්නතුනි අදහස් කරගෙන සීලු දනාම ගියා. ගියාට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ වගේ ලස්සනට පින්නතුනි කල්පනා කරනවා. කොහොමද මා විසින් ක්‍රිසියම් ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවොත් බුදුහාමුදුරුව කියාවේ ඔය ප්‍රශ්නේ අහපු එක සුදුසු නැහැ, ඔය ප්‍රශ්නේ අහපෙදී එක වැරදිය කියලා. උන්වහන්සේ ප්‍රශ්නයක් ඇසුවොත් මගෙන් උන්වහන්සේගේ සිත් ගන්න පුළුවන් විදියට මට උත්තර දී ගන්න නොහැකි වුණොත් මේ බමුණු පිරිස මට ගරහනවා, නින්දා කරනවා. බන් හිතපු ලස්සන පින්නතුනි. සෝනදණ්ඩ බ්‍රාහ්මණය හිතනවා බැරි වෙලාවත් බුදුහාමුදුරුවන්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමුදුරුව කියයි ඔය ප්‍රශ්නේ අහන්නේ හොම නෙවෙයි, ඔය ප්‍රශ්නේ අහපෙදී වැරදි. බුදුහාමුදුරුව මගෙන් අහන ප්‍රශ්නයකට මට උත්තර දී ගන්න බැරි වුණොත් මේ අත්ත මට නින්දා කරනවා. එතකොට මගේ යසස කියන එක පිරිහෙනවා. මේ විදියට සෝනදණ්ඩ බ්‍රාහ්මණයට පින්නතුනි බියක් ඇති වුණා. හැබැයි කෙසේ හෝ භාග්‍යවතුන් වහන්සේ දැනගත්ත මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා එගේ බිය නැති වෙන්නත් එක්ක පින්නතුනි බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයගෙන් අහනවා ඔහුටත් බාධාවක් නොවෙන්න ඔහුගේ යසසත් කීර්තියත් පහලට නොවැටෙන විදියට භාගතුන් වහන්සේ කොච්චර ලස්සනද පින්නතුනි බලන්නකෝ. ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ සිත දැනගෙන බුදුහාමුදුරුව වහනවා සෝනදණ්ඩේනි අංග කීයක් ඇත්තා බමුණෙක්යි බමුණෝ කියනවද? කරුණෝ කීයකින් බමුණෙක් බවට පත් වෙනවද? බ්‍රාහ්මණයෙක් බවට පත් වෙනවද? සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කියනවා පින්වත් භාග්‍යවතුන් වහන්සේ අංග පහකින් යුක්ත නම් ඒතනත්ත බ්‍රාහ්මණිය කියලා බමුණෝ කියනවා. මොනවද ඒ? පළවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ සත්මුතු පරම්පරාව තෙක් දෙමව්පියන්ගේ පිරිසුදු බව. දෙක වේද වේදාංග හොඳට ඉගෙන ගන්න බව. තුන මනා රූප සම්පත්තියකින් යුක්ත කෙනෙක් බවට පත්වෙන එක.
හතර සිල්වත් බව පහ හොඳට නුවණ තියෙන බව. එතකොට බුදුහාඳුර ඇහුවේ මොකද්ද? බ්‍රාහ්මණෙක් වෙන්න නම් බමුණෝ අංග කීයක් කියනවද? ඒ කියන්නේ කරුණු කී කොටස් කීයක් තියෙනවද? මේ පහ තමයි කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුව වහනම සෝනදණ්ඩ හොඳයි. මේ නුඹ කියපු කරුණු පහෙන් එකක් ඇර තව හතරක් ගත්තොත් සැබෑ බ්‍රාහ්මණය කියන්න බැරිද? ඔය කරුණු පහෙන් අපි එකක් අතාරිමු. එකක් අතහැරියාම හතරක් තියෙනවනේ. අනේ යම් කිසි කරුණු මොකක් හරි කරුණු හතරක් ගත්තොත් ඒකෙන් බ්‍රාහ්මණය කියලා කියන්න බැරිද? සොනදන බ්‍රාහ්මණය කියන බුදුහන්නේ පුළුවා. රූප සම්පත්තියෙන් ඇති වැඩේ මොකද්ද බුදුහාමුදුරුවනේ? දැන් ඔය මං කියව කරුණ පහේ බුදුහන්නේ රූප සම්පත්තියක් තියෙනවනේ. ඒ රූප සම්පත්තිය අතහැරලා ඉතිරි අංග හතරක් තියෙන කෙනා බ්‍රාහ්මණය කියලා බුදුහන්නේ කියන්න පුළුවන්. හරිම ලස්සනයි පින්නතුනි. ඊළඟට බුදුහාමුදුරුව අහනවා සෝනදණ්ඩ හරි දැන් ඔය අංග හතරෙන් ඉතිරි අංග තුනක් තියෙනවනේ. ඔය අංග හතරෙන් එකක් අතාරිනවා. ඒක එකක් අතාරින් මිතුරු වෙන පින්නතුනි අංග තුනයි කොටස් තුනයිනේ. අනේ මොකක් හරි කොටස් තුනක් ගත්තොත් ඔය අංග හතරෙන් එකක් අයින් කළ කොටස් තුනක් ගත්තොත් ඒකෙන් කියන්න බැරිද සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියලා? සෝනදණ්ඩ කියන බුදුහන්නේ පුළුවා. මොකක්ද එහෙනම් අතාරින්න ඕනේ? බුදුහාමුදුරුවනේ වේද වේදාංග අතහැරියත් ඉතිරි අංග තුනක් තියෙනවනේ. ඒ අංග තුනෙන් බුදුහාමුදුරුවනේ සැබෑ බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්. එතකොට දැන් ඔන්න මේ කරුණු පහෙන් පින්නතුනේ දෙකක් අතහැරියා. මොකන්ද පළවෙනි එක? රූප සම්පත්තියෙන් බුදුහාමුදුරුවනේ කවර ප්‍රයෝජනක්ද කියලා ඒක අතහැරියා. ඊට පස්සේ කිව්වා බුදුහානේ වේද වේදාංග අතහැරියොත් ඒකත් අතහැරියත් තවත් කියන්න පුළුවන් බ්‍රාහ්මණය කියලා. බුදුහාඳුර අහනවා ඒ අංග තුනෙන් එකක් ඇර ඉතරි අංග දෙකෙන් යුක්ත වුණා නම් සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියලා කියන්න බැරිද? සෝනදණ්ඩ කියන බුදුහාඳුරේ පුළුවා. භාගතුන් වහන්සේ මේ අංග තුනෙන් ජාතිය අතහැරියත් ඉතිරි අංග දෙකෙන් යුක්ත නම් සැබෑ බ්‍රාහ්මණය කියලා බුදුහාමී කියන්න පුළුවන්. ජාතිය කියලා කියන්නේ පිරිසුදු දෙමව්පිය, සත්මුතු පරම්පරාවෙන් දෙමව්පියන්ගේ ඒ පිරිසුදු බවෙන් යුක්ත නම් බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්. ඒක ජාතිය අතහැරියොත් ඒත් බුදුහාමී බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්. දැන් ඔන කරුණු තුනක් අතහැරියා. වේද වේදාංග අතහැරියා, රූප සම්පත්තිය අතහැරියා, ජාතිය අතහැරියා. බුදුහාමී ජාතියෙන් මොන ප්‍රයෝජනයක්ද බුදුහාන්නේ? සීලය හා නුවණ තමයි බුදුහාන්නේ ප්‍රමාණවත් වෙන්නේ බ්‍රාහ්මණයෙක් වෙන්න. හරිම ලස්සනයි. මේ බමුණු පිරිස සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුහාරුත් එක්ක මෙහෙම කතා කරනකොට බමුණු පිරිස හිතනවා සෝනදණ්ඩයෝ සෝනදණ්ඩේනි එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. සෝනදණ්ඩ එහෙම කියන්නේ වර්ණයත් වේදයත් ජාතියත් ඔහුම පහත් කළ සලකනකොට ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මතේ පිහිටාම කටයුතු කරන්න එපා. දැන් ඔබතුමා මේ බ්‍රාහ්මණයෙක් වෙන්නට කියපු කරුණු කීයක් තියෙනවද කියලා ඇහුවාම කරුණු පහක් කිව්වා. දැන් ඔය එකින් එක එකින් එක එකින් එක කොහොමද ඇහැරියාම සෝනදණ්ඩේ නුඹ මේ පිහිටන්නේ කාගේ මතේද? බුදුහාඳුරන්ගේ මතේනේ. ඕක ඔහොම කරන්න එපා. පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණයුන්ට කියනවා එහෙම කියන්න එපා. මම වර්ණය හෝ වේදය හෝ ජාතිය හෝ මං කවදාවත් පහත හෙලන්නේ නැහැ. මං පහත හෙලලා කතා කළෙත් නැහැ. සොනදන්න කියන බ්‍රාහ්මණවරුනි මගේ බෑනා වූ අංගක කියන මානවකයා නුඹලට පේනවද කියලා ඇහුවා. මෙතන හිටිය පින්නතුනි මානවකේ සොනදන්න බ්‍රාහ්මණියගේ බෑන කෙනෙක්.
ඒ බෑන පෙනල අහනව නුඹලට පේනවද මේ මගේ බෑන අංගක බමුණු පිරිස කියනවා පේනවා කියලා සොනදන බ්‍රාහ්මණිය කියනවා එහෙනම් මේ අංගක මානවකයා මගේ බෑන ඇත්තටම පැහැපත් කෙනෙක් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඇර රූප සම්පත්තියෙන් අංගක මානවකයාට සමාන කළ හැකි වෙන කෙනෙක් නැහැ බුදුහාඳුරු ඇරුණකොට ඔහු වේද වේදාංග හොඳට ඉගෙන ගත්ත කෙනෙක් කවුද අංගක සෝනදන්න බ්‍රාහ්මණයාගේ බෑන ඒ වගේම සත්වන කුල පරම්පරාව දක්වා මව්පියන්ගේ දෙපාර්ශවයෙන්ම අංගක මානවකේ හරි පිරිසිදුයි එහෙත් ඔහු ප්‍රාණඝාත කරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ පරාඹුවන් සේවනය කරන්නේ නැහැ බොරු කියන්නේ සුරාපානය කරන්නේ මෙකී වැරදි දේ කරතොත් මොහුගේ රූප සම්පත්තිය හෝ වේද වේදාංග දැනීම හෝ ජාතියෙන් හෝ මොන ප්‍රයෝජනයක්ද කියලා ඇහුවා හරියට හරි පින්නතුනි ඒ කියන්නේ දෙමව්පිය පිරිසිදු වුණත් වේද වේදාංග ඉගෙන ගත්තත් රූප සම්පත්තියක් මොකක් තිබුණත් ඔහු කෙටියෙන්ම කියනවා නම් පන්සිල් පද පහ කඩ කරනවා නම් ජාතියෙන් ඇති වැඩේ මොකද්ද වර්ණයෙන් ඇති වැඩේ මොකද්ද ඉගෙනගත්තුකින් ඇති වැඩේ මොකද්ද සීලෙන් හා නුවණින් කියන මෙන්න මේ දෙකෙන් යුක්ත නම් අන්න එපමණකින්ම තමයි බ්‍රාහ්මණේ කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ සීලෙන් හා නුවණින් යුක්ත නම් එපමණකින් තමයි බ්‍රාහ්මණේ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ හරිම ලස්සනයි පින්නතුනි සොන්නදන බ්‍රාහ්මණියත් මෙතෙන්දි පින්නතුනි ඉස්මතු කළේ මොකද්ද ඇත්තට මිස්කත් මූලයේ පින්නතුනි සීලය මම අන්තිමට කියනවා සීලයත් නුවණක් දෙක තියෙනවා නම් එපමණකින් බ්‍රාහ්මණේ කියලා කියන්න පුළුවන් බුදුරජාන් වහන්සේ කියනවා සොන්නදන්ද මේ අංග දෙකකින් එකකින් යුක්ත වූ ඔහු සැබෑ බ්‍රමුණෙක්යයි කියන්න පුළුවන්ද මේ අංග දෙකකින් එකකින් යුක්ත ඒ කියන්නේ සීලයයි ප්‍රඥාවයි දෙකක් දැන් කිව්වනේ මේ දෙකකින් මොකක් හරි එකකින් යුක්ත නම් එයා බ්‍රාහ්මණෙක් කියලා කියන්න බැරිද සොන්නදන්න කියනවා බුදුහාන් එහෙම කරන්න බෑ ඒක බෑ ගෞතමයන් වහන්සේ සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙනවා බුදුහාමුදුරුවනේ සීලේ ඇතිතන ප්‍රඥාව තියෙනවා බුදුහාමුදුරුවනේ ප්‍රඥාව ඇතිතන සීලය තියෙනවා බුදුහාමුදුරුවනේ සිල්වතාට නුවණත් නුවණතාට සීලයත් වේ සීලයත් නුවණත් දෙක ලෝකේ බුදුහාමුදුරුවනේ අග්‍රම දේ කියලායි කියන්නේ හරිම ලස්සනයි පින්නතුනි දේශනාව මේවා අහනකොට කියවනකොට පින්නතුනි මහා පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රීතියක් ධර්මයට නැඹුරු වෙන බවක් ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නටම ඕනේ බවක් ඒ සතුටත් පින්නතුනි ඇති වෙනවා බුදුහාමුදුරුව කියනවා සෝනදන්න බ්‍රාහ්මණය සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙනවා සීලයේ අචිතන ප්‍රඥාවත් ප්‍රඥාවේ අචිතන සීලයත් තියෙනවා සිල්වතාට ප්‍රඥාවත් ප්‍රඥාවන්තයාට සීලයත් ඒ සීල ප්‍රඥා දෙක ලෝකේ බුදුහාමුදුරුවනේ සීල ප්‍රඥා දෙක සෝනදණ්ඩ මේ ලෝකේ ඇත්තටම අග්‍රයි ඒකයි මේ දේශනාවේ කිව්වේ පඤ්ඤවා තත්ත සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං සීල පඤ්ඤානංච ලෝකස්මින් අග්ගමක්ඛායති සීලත් ප්‍රඥාවත් දෙක ලෝකේ ඇත්තටම අග්‍රයි පවක් කරන් ලැජ්ජ බය නැත්තම් පින්නතුනි ලැජ්ජ බය දෙක නැත්තම් මේ ලෝකේ මිනිස්සු අම්මඳුරන්නේ නැහැ පුංචි අම්මඳුරන්නේත් නැහැ තමන්ගේ සහෝදරිය හඳුනන්නේත් නැහැ ඉහිරියොතප් දෙක ලැජ්ජ බය දෙක නිසා තමයි ඇත්තට මේ ලෝකෙ මෙහෙම හරි පවතින්නේ
ලැජ්ජ බය දෙක නිසා. ඒ දෙක නැති වුණ දවසට පිරිහෙනවා. සෝනදන්න බ්‍රාහ්මණ ඊට පස්සේ කියන බුදුරජාණන් වහන්සේ අතින් අතත් පයින් පයත් සෝදන්නාක් මෙන් සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසිදු වෙන බුදුහාමුදුරුවනේ සීලය යන ප්‍රඥාව අර ටිකම කියනවා. ඒ කියන්නේ පින්නතුනි අපි සමහර දේශනවලත් කියලා තියෙනවා මේක. ඒ කියන්නේ එතන කියනවා අතින් අතත් පයින් පයත්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දකුණු අතින් පුළුවන් වංගත පිරිසිදු කරගන්න. ඒකට වංගත නිසානේ පින්නතුනි දකුණු අත පිරිසිදු වෙන්නේ. දකුණු අත නිසා තමයි වංගත පිරිසිදු වෙන්නේ. එතකොට දකුණු කකුලෙන් පුළුවන් වංග කකුල පිරිසිදු කරගන්න, වංග කකුලෙන් පුළුවන් දකුණු කකුල පිරිසිදු කරගන්න. සීලෙන් පුළුවන් ප්‍රඥා පිරිසිදු කරගන්න, ප්‍රඥාවෙන් පුළුවන් තවත් විස්තර කරන්න අපි දැන් අපි හිතමුකෝ දකුණු අත පිරිසිදුයි. ඒ දකුණු අතින් පුළුවන් වංග අත පිරිසිදු කරගන්න. දැන් හිතන්න ඕනේ මගේ සීලය පිරිසිදුයි, මං කරන්න ඕනේ ඒ සීලෙන් ප්‍රඥාව පිරිසිදු කරගන්න ඕනේ. මගේ දැන් වංග අත පිරිසිදුයි, මං කරන්න ඕනේ වංග අතින් දකුණු අත පිරිසිදු කරගන්න ඕනේ. අන්න ඒත් නම් හිතන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි, දැන් මං කරන්න ඕනේ ඒ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න ඕනේ. කකුල් දෙක හොදන කොටත් එහෙමනේ පින්නතුනි. වම් කකුලෙන් පුළුවන් දකුණු කකුල පිරිසිදු කරගන්න. දකුණු කකුලෙන් පුළුවන් වම් කකුල පිරිසිදු කරගන්න. එතකොට වම් කකුල නිසා තමයි දකුණු කකුල පිරිසිදු වෙන්නේ, දකුණු කකුල නිසා තමයි වම් කකුල පිරිසිදු වෙන්නේ. සීලය නිසා තමයි ප්‍රඥා පිරිසිදු වෙන්නේ, ප්‍රඥාව නිසා තමයි සීලය පිරිසිදු වෙන්නේ. හරිම ලස්සනයි නේ. අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා පින්නතුනි මේ නිතර නිතර පාසෝද. ඒ කියන්නේ කකුල් මේ කකුල් දෙක හොඳ ලස්සන පිරිසිදු තියාගන්න ඕනේ. නිතර නිතර පාසෝදන්න, නිතර නිතර පාසෝදන කොට පින්නතුනි මේ ඇඟේ දැවිල්ල කියන එක අඩු වෙනවා. එතකොට භාවනා කරන්න වාඩි වෙන්න හොඳනේ අපිරිසිදුව. පිරිසිදුව තමයි භාවනා කරන්න වාඩි වෙන්න ඕනේ. අපිරිසිදුව භාවනා කරන්න වාඩි වුණාම මේ හිතට මහ වදයක් නේ. ඒස අඩුමතර මේ හොඳට මේ නිතර නිතර හිතන්න එපා මේ පාසෝදන තරමට හිත එකඟ වෙනවා කියලා. ඒක නෙමෙයි පින්නතුනි මේ කියන්නේ. දැන් ඒ පාසෝදන් නැතුව අපිරිසිදුව වාඩිනොත් පින්නතුනි භාවනා කරන්නේ මේ කකුල් දෙකට දාඩිනකොට ගඳ ගන්නව කුණුනේ. ඒස මේ නිතර පාසෝදන්න. පාසෝදනකොට ඇඟේ දෙබිල අඩු වෙනවා. එතකොට ඇඟ නිවෙනවනේ. ඇඟ නිවුනහම හිතත් ඉක්මනට නිවා ගන්න පුළුවන්. වර්ධමත ඉරුම් ගන්න එපා මේ පාසේදුව තරමට හිත එකඟ වෙනවා කියන කතාව. නෙවේ පින්නතුනි මේක මේ භාවනාවට වාඩි වෙන කෙනෙකුට මූලික වශයෙන් පින්නතුනි කළ යුතු කටයුත්තක් මේ මතක් කළේ. ඊට පස්සේ බුදුහාමුදුරුව අහනවා සෝනදන්න බ්‍රාහ්මණයගෙන් ඒ සීලය මොකද්ද ප්‍රඥා මොකද්ද කියලා ඇහුවා. සෝනදන්න බ්‍රාහ්මණය කියනවා බුදුහාමුදුරුවනේ ඔය සීලය ගැනයි ප්‍රඥාව ගැනයි මන් දන්නේ ඔච්චරයි කිව්වා. මේ සීලය මොකද්ද ප්‍රඥා මොකද්ද කියලා බුදුහන්නේ මම දන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අපට පැහැදිලි කොට වදාරන සේක්වා. අන්න ඒ වෙලාවේ තමයි භාගතුන් වහන්සේ කියනවා එහෙනම් හොඳින් සෝනදන්ඩ අහන්න, සිතේ රඳවා ගන්න මම කියන්නම් කියලා. මේන් පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නතුනි අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සීල ප්‍රඥා දෙක විස්තර වශයෙන් දේශනා කරව. කියන්නේ සීලය නිසා තමයි ප්‍රඥාව පිරිසුදු වෙන්නේ. ඒක ඉතින් ප්‍රඥාව නිසා තමයි. ඒ කියන්නේ සමාදන් සමාරුන්ගේ පින්නතුනේ සීලය හොඳයිනේ. ඒ සීලය හොඳයි කියන ඇත්ත හිතන්න ඕනේ. මගේ දැන් සීලය හොඳයි, මං කරන්න ඕනේ ප්‍රඥා ප්‍රි මං දැන් ප්‍රඥා සීලයෙන් ප්‍රඥා පිරිසුදු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම යම් කිසි කෙනෙක් ඉන්නම පින්නතුනේ කේන්ති යනවා. ඒ කේන්ති යන එක නැති කරගන්න ඉතින් මෙතෙන්ට ඕනේ මොකද්ද පින්නතුනි ප්‍රඥා. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ මට කේන්ති යනවා. ඒ කියන්නේ කේන්ති යන බව දැනගෙන කේන්ති නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් එයා යෙදෙන්න ඕනේ. අන්න ඒකයි වටින්නේ. ඒ කියන්නේ දුස්සීලකම තියෙනව නම් ඒ දුසිල් බවත් දුසිල්වත් බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥා අන්න ඒ ප්‍රඥාව නිසා තමයි දුස්සීලකම පින්නතුනි පිසු කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් සමහරව ඉන්නවා බණක් ඇව්වහම ඒ බණ පින්නතුනි මතක තියාගෙන තවත් කෙනෙකුට කියන්න පුළුවන් තරමට පුදුම ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ
ඒ පැයක බණ හොඳට දරන්න පුළුවන් ඒ කියාට බණ මතක තියාගෙන ඉඳලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව හොඳයිනේ. නමුත් ඒ ඇත්තගේ සීලය පැත්ත දුර්වලයි. අන්න එතකොට හිතන්න ඕනේ මොකද්ද? මගේ ප්‍රඥාව හොඳයි මම දැන් මගේ සීලය පිරිසිදු කර ගන්න ඕනේ. පින්නතුනි ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා බුදුරජාන් වහන්සේ ඇත්තටම ප්‍රශංසනීයයි. මම අද ඉඳලා බුදුහාමුදුරනේ තෙරුවන් සරණ යනවා. ඊට පහවදා පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට ආරාධනා කළා බුදුහාමුදුරනේ හිට මගේ ගෙදර දානිට වඩින්න බුදුහාමුදුරුවනේ බුදුරජාන් වහන්සේ භික්ෂු මහා සංඝයාත් එක්ක සෝනදණ්ඩ බ්‍රාහ්මණය ගෙදරට වැඩම කරලා දානේ වළඳලා ඔන්න බලන්න ලස්සන සිද්ධියක් පින්නතුනි අවසන් වුණාට පස්සේ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය මිටි පුංචි ආසනයක් අරගෙන පින්නතුනි වාඩි වුණා. වාඩි වෙලා බුදුහාමුදුරන්ට කියනවා හරිම ලස්සන දෙයක් කියනවා බුදුහාන්නේ යම් කිසි පිරිසක් මැද්දේදී දැන් මෙයා පින්නතුනි බ්‍රාහ්මණයෙක්නේ ඒක බ්‍රාහ්මණයගේ ඒ යසස කීර්තිය ප්‍රශංසාව නිසා තමයි පින්නතුනි බ්‍රාහ්මණයෙකුට යම් කිසි ධනයක් ලැබෙන්නේ ධනයට හානියක් වෙන්නේ යසස කීර්තිය ප්‍රශංසා ඒ ටික තියෙන හැබැයි මේ ටික පිරිහුනොත් ඒ බ්‍රාහ්මණයගේ සියල්ල පිරිහෙනවා ඔහු කරන්නේ මේ ඒ බ්‍රාහ්මණ බවත් රැකගෙන භාගතුන් වහන්සේට ගෞරව කරන විදියක් ලස්සනට මේ කියන්නේ බුදුහාමුදුරන්ට බුදුහන්නේ පිරිස් මැදදී යම් දවසක ඔබ වහන්සේ මට මුණ ගැහුනොත් ඔබ වහන්සේ දැකලා යම් දවසක මම නැගී සිටියොත් මුණුබුරුකු පමණට වයසෙන් අඩු කෙනෙකු දැක ආසනයෙන් නැගිටියා නැගිට සිටියාසේ සලකලා ඒ පිරිසෙහි සිටි අය බුදුහන්නේ මට ගරහනවා ඔබ වහන්සේ දැකලා බැරි වෙලාවත් මං ආසනෙන් නැගිට්ටොත් එදාට මට බුදුහන්නේ පිරිස මට ගරහනවා හරියට මේ මුණුබුරුග්ග තාලෙට වැඩ කළා කියලා ගැරහුම් ලැබූ තැනැත්තාගේ බුදුහන්නේ යසස පිරිහෙනවා කීර්තිය පිරිහෙනවා එතකොට ධනයට හානි වෙනවා අපට ධන සම්පත් යසස නිසාමයි බුදුහන්නේ යසස නිසාම ලැබෙන දියක් ධන සම්පත් ලැබෙන යසස නිසා බුදුහන්නේ ඒ නිසා එබැවින් බුදුහාමුදුරුවනේ පිරිස මැදදී ඔබ වහන්සේ දැක මාස්නෙන් නොනගිටියොත් ඒ කියන්නේ නැගිටි නැත්තම් බුදුහාමුදුරුවනේ දොහොත් මුදුන් තබනවා එයින් මා අස්නෙන් නැගිට සිටියාසේ බුදුහාන්නේ සලකාගෙන සේක්වා ඒ වගේම පිරිස මැදදී ඔබ වහන්සේ දැක මාගේ හිස්වලුම බුදුහාන්නේ මං ඉවත් කරනවා මගේ හිස්වලුම මං ඉවත් කරනවා එයින් මා බුදුහාන්නේ ඔබ වහන්සේට හිස නමා වන්දනා කළ බව බුදුහාන්නේ සලකා ගන්න. බුදුහාන්නේ මං බැරි වෙලාවත් යානයකින් වාහනයකින් යන වෙලාවක ඔබ වහන්සේ දැකලා එයින් බැස්සොත් බුදුහාන්නේ පිරිස මට ගරහනවා. ඒ නිසා ඔබ වහන්සේ එබඳු තැන්නේදී මම මගේ කෙවිත ලීය මං බුදුහාන්නේ උඩට ඔසවනවා. ඒ සලකුණින් මා යානෙන් බැස්ස බැව් සලකා ගනු සේක්වා බුදුහාමුදුරුවනේ යානේ හුන් මට ඔබ වහන්සේ දැක කුඩේ පැත්තකට මම බුදුහාන්නේ පාත් කරනවා පින්වත්නි මේයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගුණයන්ට අතිශයින්ම පින්නතුනි ප්‍රශංසා කරලා භාගතුන් වහන්සේ වැඩම කළා මේ අපි ඉගෙන ගත්තේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලක්ඛන්ද වර්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බලයෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමා මහ නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවායි සාදු කියලා